හරි දැන් අහන්නකෝ නෑ හරි 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 ඒක බය වෙන්න බා හරි හරි ගිව්ව වේග කිසි ප්‍රශ්නයක් නෑ හරිද ඔව් හරි අවුලන්න මේ බඩු ටික ඔක්කොම ඕඩර් කරලා දින අවුලන්න මේ දසර මම පොඩ්ඩක් වැඩ වැඩි ඔව් ඔව් හරි හරි බලන්න බා ගිව් වේග කරනවා ළඟදීම කරනවා යන ඔව් ඔව් හරි 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 එලේ ඔව් හරි හරි තැන්කියු ඔව් නෑ මචං මේක සීනේ බලාපොරොත්තු සබ්ස්ක්‍රයිබර්ස්ලා ගන්නවා මේ කමෙන්ට් ගන්නවත් නෑ තාම මේකට ඒක ප්‍රශ්නේ ඔව් මචං මම තාම වීඩියෝ එක කරන්න නැන්නේ ඔව් හරි 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 ටෙක් ෂෝකට එහෙම නැත්නම් ඕපන් සයිට් YouTube channel එකටත් අපේ යාළුවෝ ඔක්කොම ආයුබෝවන් කියලා පිළිගන්නවා. ඉතින් ඔන්න ලැප් එකක් ගත්තා. ඉතින් ඔන්න දෙයිය බුන් සී කරගෙන. අලුත් ලැප් එකක් HP ලගේ ස්පෙෂල් එඩිෂන් නෑ මේක. ලැප් එක ගන්න මට උදව් කරපු එක්කෙනෙක් ඉන්නවා දෙයියෙක් අය පොරක් අම්මේ ඉදින් ක්‍රිස්මස් එකත් අතන ලැප් එක බැස්සුවා. ඔවුරන් නෑ වැඩ ටිකක් කරගෙන අමාරුවෙන් ඉදියේ ලැප් එක පැත්තෙන් තියාගත්තා. වීඩියෝ පටන් ගන්න කලින් ලැප් එක අරන් දුන්න එක නම හඳුන්නේ එක මගේ යුතුයකමක් පෙන්නේ මෙයාට ඉන්ට්‍රොඩක්ෂන් සෝරි සෝරි අටෝන්න නැති වුණා කණ්ඩ හරදුන මේ අයි මෑවිලා අයි මෑ තමයි මට ලැප් එක අරන් දුන්න දෙයියා නම තමයි ට්‍රැකර් ට්‍රැකර් කියන්නේ ට්‍රැක් එක යන හන්ද නෙමෙයි මට ඕනේ පොඩ්ඩක් වෙනස් මිදී ලැප්ටොප් එකක් සාමාන්‍යයෙන් ගොඩක් කටි ලැප්ටොප් එකක් ගත්තොත් ගන්න රෙඩ් කලෙයි එක්ක වයිට් කලෙයි එක්ක බ්ලැක් කලෙයි කියන්නේ ස්ටෑන්ඩඩ් කලෙයි නේ කියන්නේ මට ඕනේ එහෙම නේ මට නිකන් ස්පෙෂල් එඩිෂන් එකක් ඕන නිකන් අමුතු විදියට නිකන් ගස් කොළන් දින මම ගොඩ පරිසරයට ආස කරන මිනිහේ වගකීමෙන් කියන මම කොළ UN පිළිමේ මම කොළ UN පිළිමේ මම කොළ ඉතින් ඒ හරි ඒ පැත්තේ දියු හරි දැන් තියෙන්නේ ලැප් එක ගැන හඳුනලා දැන් ඉතින් අපි වැඩි කතා කරනවා වීඩියෝ එක මෙයා තමයිද ලැප් එකේ සම්පූර්ණ රිව් එක කරන්න ඉතින් වීඩියෝ එක දැසෙ බලමු මොකද ලැප් එක කියන්නේ ඔව් ගයිස් ඉතින් එයා කිව්වා වගේ අද මම රිව් එක කරන්නන්නේ ඔයාලා අලුත් දෙයක් වෙන්න දෙයක ඒ වගේම එයා කිව්වා වගේ ඒ වගේ ලැප් එකකට ගියේ ඔයාලා බේරලා ඇති මේ තියෙන්නේ අපි ගත්ත ලැප් එක HP ඇවිල්ලා 55 inch ලැප් එකක් ඔයාලා බේරලා ඇති සම්පූර්ණයෙන් කැමෝ එකක් තියෙන්නේ සම්පූර්ණයෙන් කැමෝ එකක් තියෙන්නේ HP ලෝගෝ එකක් පේනවා වලට නිකන් nature එකට ගොඩක් ලං වෙච්ච design එකක් තියෙන්නේ ඊට අමතරව ඔයාලා බේරලා ඇති මෙතන real tree කියන ලෝගෝ එකක් තියෙනවා එයාලා තමයි ඉන්ස්පයර් කරලා තියෙන්නේ මේ pattern එකට ඊට අමතරව ඔයාලා මේකේ ඇතුලෙන් ගත්තොත් ඇත්තට performance wise ඉතාම හොඳ ලැප් එකක් මේක ඔයාලා online බලනවා නම් ඔයාලට මේක ගැන තවදුරටත් දැනගන්න ඕන නම් ඔයාලා බලන්න search කරලා 15 inch real tree extra camo laptop කියලා HP ලා තමයි හඳුන්ලා දෙලා තියෙන්නේ මේ ලැප් එක ඔයාලා වෙනදී original HP logo එක මෙතන තියෙනවා ඊට අමතරව අපි පොඩ්ඩක් ඇතුලට ගියොත් දැන් අපි යම් පෝට්ස් වලට ඔයාලා මේ පැත්ත බැලුවොත් ඔයාලා පේනවා ඇති අනිත් ලැප් වල වගේ නැතුව මෙතන ෆුල් සයිස් කාඩ් රීඩර් එකක් තියෙනවා මෙතන ෆුල් සයිස් කාඩ් රීඩර් එකක් තියෙනවා SD කාඩ් රීඩර් එකක් ඊට අමතරව DVD ප්ලේයර් එක ඒ වගේම USB 3 පෝට් එකක් අපි මේ පැත්තට ගියොත් ඔයාලා පේනවා ඇති ඔඩියෝ ජැක් එක දීලා තියෙනවා ඔඩියෝ ජැක් කොම්බෝ එකක් දීලා තින්නේ ඒ කියන්නේ මයික් එකයි ස්පීකර්ස් උයි ඔක්කොම එකට එන්නේ ඊට අමතරව USB B USB 2 පෝට් එකක් දීලා තිනවා ඊට අමතරව මේකේ VGA පෝට් එක අයින් කරලා HDMI පෝට් එක රිප්ලේස් කරලා තිනවා ඒකට හේතුව තමයි මේක කම්පැක්ට් ඩිසයින් එකක් කරන්න ඕනේ හන්ද ඒ කම්පැක්ට් ඩිසයින් එක නිසාම මෙතන වල වෙන වැඩි
ඊතනෙට් පෝට් එක. ඊතනෙට් පෝට් එක මේ විදිහට එළියට එක්ස්ටෙන්ඩ් වෙන්න පුළුවන් විදිහට හදලා තියෙන්නේ. ඉඩේ තුරු කරන්න පුළුවන් මොකයි. අපි යන් දැන් ඇතුළට. ඔයාලට පෙනෙයි ඇත්තටම ලොකු ඩිස්ප්ලේ එකක් සයිස් එකක් තියෙන්නේ. ඒක අමතරව ගොඩක් වර්ණවත් කලර්ස් තියෙනවා. ඒකට හේතුව තමයි මේකේ full HD LED panel එකක් තියෙන්නේ. සහ මේ ලැප් එකේ විශේෂම ලක්ෂණය තමයි ඔයාලා හොඳින් බැලුවොත් ඔයාලට පේනවා ඇති මෙතන. ඔයාලට මෙතන පේනවා ඇති AMD Ryzen කියලා තියෙනවා. ඒ තමයි AMD Ryzen ලගේ සාමාන්‍යයෙන් හොඳ chipset එකක් මේ ලැප් එකට තියෙන්නේ. ඒ තමයි 2200U chip එක. ඊට අමතරව Radeon graphics තියෙන්නේ, Vega 3 graphics. AMD ලගේ සාමාන්‍යයෙන් හොඳ tier එකක තියෙන graphic card එකක් සහ core එකක් තමයි මේ ලැප් එකට තියෙන්නේ. මේකේ ඔරිජිනල් එන්නේ DDR4 4GB RAM එකක්. ඊට අමතරව 1TB hard disk එකක්. SSD නෙවෙයි unfortunately HDD එන්නේ. ඒ වුණාට මේක ස්පෙෂල් එඩිෂන් එකක් හන්දා මේක අප්ග්‍රේඩ් කරලා තිනවා 6GB වෙනකන් RAM එක අප්ග්‍රේඩ් කරලා තිනවා. ඊට අමතරව මේකේ Pro එක Core එක මේක ගේමින් වලට සුදුසු විදිහට හදලා තින්නේ. මේකේ Core එක normal 2.5 GHz වලට අමතරව 3.4 GHz එකක ඕවර්ක්ලොක් කරන්න පුළුවන් විදිහට තමයි හදලා තියෙන්නේ. ඒ කියන්නේ ඔයාලට ගේම් ගහද්දී මේ ලැප් එකෙන් ගන්න පුළුවන් උපරිම ජූස් එක ඔයාලට ගන්න පුළුවන්. ඊට අමතරව මේකේ බැටරිය ගත්තත් සාමාන්‍යයෙන් 3 cell lithium ion බැටරියක් එන්නේ. ඔයාලට 4 cell lithium ion බැටරියක තියෙන උනත් ඔයාලට ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් පැය 5ක් 6ක් අතර කාලයක් ඔයාලට වාර්ජි කරන්න පුළුවන් බැටරිය. ඊට අමතරව මම කිව්වත් වගේ මේකේ Vega 3 graphics එන්නේ. මේකේ dedicated එනවා 1GB. ඊට අමතරව system එකේ share වෙලා 3GB වෙනකන් ඔයාලට DRAM එකක් තියෙනවා මේ ලැප් එකේ VG එක. ඒ දැන් ඉවරයි. හරි ඔ ආන හරි. හරි ඉතින් අපේ ට්‍රැක මම හිතන්නේ හරියට රිවිව් එක කරා මම පැත්තක අහගෙන ඉතියි ඔය සීන් එක නිගේ. හරි අවුලන්නේ මම හිතනවා මේක රු වෙනස ඔයාලට ගොඩක් ඉන්ටරෙස් වෙන්නද කියලා අවුලන්නේ. ඉතින් මේ ලැප් එක ගැන ෆුල් ඩිස්ක්‍රිප්ෂන් එකක් අපේ ට්‍රැක දුන්නා. ඉතින් හරි අවුලන්නේ ඒක. දැන් මේකේ බජට් එක කොහොමද? බජට් එක කතා කරොත් ඇත්තටම රීසනබල් ප්‍රයිස් එක. මේ ග්‍රැෆික්ස් මේ කෝ එක මේ RAM එක ඊට අමතර ස්ටෝරේජ් ගත්තොත් ඇත්තටම ඒ අතින් හොඳ ලැප් එකක් මේක. අපිට කියන්න බෑ හයි ටියර් ගේමින් ලැප් එකක් කියලා. ඒ වුණාට ඕවරෝල් ඇවරේජ් එකක් විතර ගත්තම ඇත්තටම හොඳ ලැප් එකක්. වීඩියෝ එඩිටින්, ඉමේජ් ප්‍රොසෙසින් ඒ වගේම ගේමින් ගත්තම සාමාන්‍යයෙන් හොඳ ලෙවල් එකක ඉන්නවා. ගේමින් ගත්තම ටිකක් හීට් වෙන්න පුළුවන් ගතිය තියෙනවා. මොකද මේක ගේමින් වලට නෙමෙයි. ඔව් ඒ වුණාට ගේමින් වලට ලොකු ගේම්ස් වලට එහෙම ફોકસ කරන ලැප් එකක් නෙමෙයි. මේ කූලින් ෆෑන් එකක් පාවිච්චි කරලා තෝරන්නේ මේකේ ඇත්තටම තර්මල් ත්‍රොටල් එකක් ඇත්තෙම නැති කාරණේ. සාමාන්‍යයෙන් කෝ ටෙම්පරේචර් එක normal සෙල්සියස් 65 වගේ සුළු රස්නේක වාර ඇත්තටම පාවිච්චි කරනවා. ඒ අතර ගත්තම මේකේ බජට් එක ගත්තම ඒකට හරියන්න ඉතාලම හොඳ රීසනබල් ප්‍රයිස් එකක්. මොකද අපි මේක ඇත්තටම ගත්තේ 75,000 රුපියල් වලට. ඔයාලට මේක අප්ග්‍රේඩ් කරලා ඕනනම් ගන්න පුළුවන් 75,000. වාහ්. ඔක ඇත්තටම හොඳ choice එකක්. මොකද මොබිලිටි හොඳයි. බර ඇත්තටම අඩුයි. බර ඇත්තටම මේක මෙහෙම වට ලැප් අනිත් ලැප් වලට සාපේක්ෂව මේක අතර ගත්තා වාසේ ඇත්තරෝම ගොඩක් සැහැල්ලු ගතියක් දැනෙන. ඒ කියන්නේ අර අනිත් ලැප්ටොප් වලට වඩා අනිත් එක මේක මැටීරියල් එක ගත්තා වාසේ. ඔව් මේක මැටීරියල් එක ගත්තම මේක ප්ලාස්ටික් බිල් දෙයක් තියෙනේ. ලුමිනියම් නෙවෙයි. එහෙනම් බර අඩු කරලා තියෙනවා. බර ගැන විශේෂ අවධානයක් යොමු කරලා තියෙනවා මේ ස්පෙෂල් එඩිෂන් එකේදී. මොකද මේක කම්පැක්ට් ඩිසයින් එකක්. ඒ හන්දා ඒ ගැන හොඳ යාලා දෙන්නලා අඩු කරන්න උත්සාහගෙන ඉන්නේ. ඇත්තටම ඔයාලත් try කරනවා නම් comment section එකේ දාන්න. අපි ඔයාලට model එකක් වාගන්න උදව් දෙන්න. මොකද අපිත් මේක ගත්තේ බොහොම මාරුවෙන් හොයලා අපි ගත්තේ මේක stock එකේ තිබ්බ අවසන් ලැප් එක. හැබැයි ඔයාලට හෙව්වොත් ගන්න බැරි කමක් නැහැ නේ. සොන්නට හම්බ වෙයි කියලා කියනවනේ. ඉතින් chat description එකේ අපි link එකක් දාන්නම්. මේක අපි ගත්ත website එක පිළිබඳව පොඩි idea එකක් ගන්න පුළුවන් කොහොමද මේකේ විස්තරය කියලා. හරි. ඉතින් මම හිතනවා අද
වීඩියෝ එක ඔයාලට ගොඩක් වැදගත් වුණා කියලා. ඉතින් ඔයාලට වගේම වගේ යාළුවන්ටත් මේ වීඩියෝ බලන්න දැම ෂෙයා කරන්න. ඒ වගේම අවදක් කරනවා ඔන්න වෙන්දා වගේම කියනවා දෙයියනේ subscribe button එක click කරලා දැම්ම subscribe කරන්න. එතකොට මගේ අතට කීයක් හරි ගන්න පුළුවන්. හරියට මේ අර අර අරුගිනුම අර අපි මණිය මණිය කිව්වා වගේ ගන්න පුළුවන්. අවුලන්නේ මේ මං කියන්නේ අතර කීයක් හරි හම් වෙනවා දෙයියනේ. ඒකයි මේ please මගේ අතර කීයක් හරි ගන්න පුළුවන්. ඒකයි මම කියන්නේ අනේ රත්තරනේ please subscribe කරන්න. එහා පැත්තේ notification bell එක දැමම click කරන්න. එතකොට පුළුවන් මම දාන videos පා ගාවන ගෙන්න ගන්න. හරි ඉතින් හරි ඒක හරි විසු හරි අවුලන්නේ අපි සාමාන්‍ය විදිහටම කරගෙන යන්න වැඩි. දැමම subscribe කරන්න. එහා පැත්තේ notification bell එක දැමම click කරන්න. ඒ වගේම අය මොන හරි කියන්න අමුතුනද? ඔව් අපේ ගිවවේ කියන කතා කරොත් අපි ඒක පොඩක් පෝස්ට් මේ දඩුත් කෝල් කරනවා. මේ දඩුත් කෝල් කරනවා ගිවවේ කියලා කරන්න හේතුව තමයි අපි බලාපොරොත්තු වෙච්ච රිවියුස් වත් يعني අපේ අබු කමෙන්ට්ස් ඊළඟට ලයික්ස් ප්‍රමාණය සබ්ස්ක්‍රයිබර්ස් ප්‍රමාණය අපි හිතුව තරම් ආවේ නැහැ. මේ හිතුව තරම් ආවේ නැහැ කියන්නේ සබ්ස්ක්‍රයිබ් කරපු කට්ටියට ඇත්තටම බොහොම ස්තුතියි. වන්දනා අපි අගය කරනවා. එතනට අපි බලාපොරොත්තු වෙච්ච ගාන අපිට ආවේ නැහැ. අපි තව මේ දෙසැම්බර් ඉවර වෙලා ජනවාරි මුල වගේ ගිව වේග තියන්න plan කරලා තියෙනවා. ඔයාල බලන්න මේ වීඩියෝ එක පටන් ගත්තා ඉතින් ඒකේ කෝල් කරලා ඇහුවා මොකද්ද මේ ගිව වේග කරන්නේ නැද්ද වල බොරුව දෙරේ මොකද්ද කියලා. අපි ඉතින් දවසක් හරියටම කියන්නම් දෙසැම්බර් මේ මාසෙ ඉවරෙච්ච ගමන් ජනවාරි මුල ජනවාරි පළවෙනිදා හරියටම අපි වීඩියෝ එකක් දාන්න අපි ඔයාලට දැනුම් දෙන්න කවද්ද අපේ ගිව වේග තියෙන්නේ කියලා. අපි කොහොමත් පළවෙනි සතිය ඇතුළත ගිව වේග තියන්න plan කරලා තියෙනවා අනිවාර්යයෙන්. ඉතින් මේකෙන් ගොඩක් දේවල් වල ඉගෙන ගත්ත මේ වීඩියෝ එකෙන් මතක් කරලා මම කලින් කිව්වා වගේ යාළුවන්ට ෂෙයා කරන්න. ඒ වගේම giveaway එක පිළිබඳ මම ඔෆිෂියල් වීඩියෝ එකක් මීට කලින් වීඩියෝ එකේදී අපේ ට්‍රැකර් එක මම අප්ලෝඩ් කරා. ඒ වීඩියෝ එක තමයි අපේ giveaway එක සම්බන්ධව සම්පූර්ණ විස්තර අඩංගුවට සාරය අඩංගුවට YouTube වීඩියෝ එක විදිහට මම ඔන්න ඒක අප්ලෝඩ් කරා. ඒක ඔයාලට බලලා ඔයාලට මොකක් හරි අඩියක් ගන්න පුළුවන්. මොකක්ද අපි මේ කරන්නේ giveaway කියලා. ඉතින් ඒ YouTube ඒ මගේ YouTube channel එකේ තියෙන මේ වීඩියෝ එක බලලා ඔයාලා ඒකේ තියෙන විදිහටම ඒකේ තියෙන instruction පිටිපැදලා ඒ විදිහම කරන්න. එතකොට දෙයියනේ කියලා ඔයාලට ඔන්න giveaway එකට එන්න වෙන්න පුළුවන්. දැන් ඉතින් යක් ඒ වගේම share කරන්න, like කරන්න, අපි subscribe කරන්න, notification bell එක click කරලා අපේ videos වල ළඟට මේ ඉන්න ගන්න. එහෙනම් ජය වේවා. ෆීල් එක